ඉගෙන කොරහේ තද දාන්න බෑ කියලා කියන්නේ. හික්මංගුණා බෑනේ. ජීවිතයේ අර්ථය සේවයයි සතුටයි. මේ සේවය කරලා සතුට අහිමි වෙලා ඉන්නේ මිනිස්සු. අනිවාර්යයෙන්ම. ගොඩක් සතුටින් මේ වෙලාවේ ඒගොල්ලන් ඉන්නේ. ඉතින් ඒ සතුටට මිල කරන්න බෑ. ඉතින් ඒ ලොකු වටිනාකම. එදා තිබුණ එළ බලකම් ප්‍රවර්ධනයට කැපවුණ පංච බලෑනිය ජාත්‍යන්තරේ ව්‍යාපෘති විශේෂ කටයුත්ත සඳහා පිටත්වන ආකාරය මෙවන් වූ දුෂ්කරතා මැද්දේ ගමන් කරන්න ඊට දවසේදී හෙළ ගෝවිතන නගා සිටවන්නටත් හෙළ වෙදකමට ප්‍රාණ ජීව ශක්තිය එකතු කරන්නට දුෂ්කර මාර්ග ඔස්සේ වැටි ඇති මම්මාවත් තුලින් අපි යනවා ඒ සොයා අපේ මිනිසුන්ගේ ගුණ සුවඳ අපේ හෙළ වටිනාකම ඒක දන්න මනුස්සය තමා මේ අපිත් එක්ක ඉන්නේ ඒ කවුද බාණ්ඩ වගේ වන්නා මිනිස්සු රටේ දිනුන අපි ආල බලන්න ඕනේ ගොයියා ඉස්සරහට ගන්න ඕනේ ඒකයි පළවෙනි කාරය මොකද ධාවණයක දිස්ස තමයි අවස්ථාවේ ඒකට මගේ සංකල්පය ගැන ඉදෙන්නේ බුදුමාන සංකල්පය ඉතාමත් යහපත් සේවයක් විපක් වෙනවා නම් තමයි මගේ සිල්පකම මම බලාපොරොත්තු වෙන්නේ තුමා දැක්කා ඉඳපත් මගේ ෆොටෝ ගහගත්ත තුමා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව දේශීය වෛද්‍ය අමාත්‍යාංශය ඖෂධ සංරක්ෂණ සභාව පාරම්පරික හෙළ වෛද්‍යලුන්ගේ සංගම් එක රාශි කරගෙන අපි සත්කාර සේවා ගොඩක් කරගෙන ඉතින් මේ ව්‍යාපෘති සම්බන්ධ ප්‍රධාන සම්බන්ධීකාරකවරයෙක් ඉන්න ඔබතුමාට මොකද මේ ගැන කියන්නේ ලංකාවේ හැමතැනම දීපාප්‍රියක්ව රට වෙනුවෙන් යම් දෙයක් කරපු නිසා දෙයක් කරපු මේ දෙමාපියෝ වෙනුවෙන් යම් දෙයක් කළ යුතුයි මට බෙදා ගන්නනේ මම බලන්නේ මෙහෙම කෙනාට අත්දැකීම් කරන කවුරුහරි